හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි දැන් මීට පෙර දවසේ පැහැදිලි කරා මේ භාවනාව සතිපට්ඨාන කමඨහනක් වැඩිම තුල තමන්ගේ දියුණුවටපත් වෙන්නේ වැඩෙන්නේ ලෝකෝත්තර ප්‍රඥාවේ ගුණයි. එතකොට ප්‍රඥාව කියන එකයි භාවනාවකින් වැඩෙන්නේ. සමත භාවනාවකින් වැඩෙන්නේ රූපාවචර මට්ටමේ ප්‍රඥාව. ඒ වගේම විපස්සනා භාවනාවකින් නැත්නම් මේ සතිපට්ඨාන භාවනාවකින් වැඩෙන්නේ ලෝකෝත්තර මට්ටමේ ප්‍රඥාව. ඒ වගේම ආමිත පින්කම් කරපුවම සිල් රැකපුවම වැඩෙන්නේ කාමාවචර මට්ටමේ ප්‍රඥාව. දැන් ඊයේ දවසේ පැහැදිලි කරලා දුන්නා මෙහෙම ප්‍රඥාවේ ප්‍රභේද තියෙනවා. දැන් ප්‍රඥාවේ ප්‍රභේද කියන එකේ තේරුම සංසාරයක් හදන ප්‍රඥා තියෙන. සංසාර විමුක්තිය කරා ගෙන යන ප්‍රඥා තියෙන. දැන් ලෝකෝත්තර ප්‍රඥාව වැටෙන්න එතකොට සංසාර විමුක්තියට විමුක්තිය කරා ගෙන යන ප්‍රඥාවක් විදිහට. අවධාරි බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයේ නිවන් දකින්නේ මේ ලෝකෝත්තර ප්‍රඥාව මුහු පුරා ගිහිල්ලා. ඒ කියන්නේ ලෝකෝත්තර ප්‍රඥාව සම්පූර්ණ කරලා. දැන් කාමාවචර මට්ටමේ ප්‍රඥාවක් සම්පූර්ණ කරනවා කියන එකක් නැහැ. සම්පූර්ණ කරන්න දෙයක් නැහැ. මොකද ඒක සම්පූර්ණ කරන්න බැරි කාමාවචර මට්ටමේ ප්‍රඥාවකින් සංසාරය නිර්මාණය කරනවා. ඒ සංසාරයේ කාම සුගති වෙනස එච්චරයි. කාම සුගති සංසාරය නිර්මාණය කරනවා. රූපාවචර මට්ටමේ ප්‍රඥාවෙන් සංසාරය නිර්මාණය කරනවා. හැබැයි මේ සංසාරයේ කවදාවත් කාමාවචර මානසික තත්ත්වයේ තියෙන සංසාරයක් නෙවෙයි. රූපාවචර මට්ටමේ මානසික තත්ත්වයක් තියෙන සංසාරය. ඒ වගේම අරූපාවචර මට්ටමේ ප්‍රඥාවකින් ඒ සංසාරය නිර්මාණය කරනවා. ඒ නිර්මාණය කරන සංසාරය අරූපාවචර මානසික ස්වરૂපයක්. දැන් මේ ප්‍රඥාව වුණත් කර්ම ස්වરૂපයෙන් හා විපාක ස්වરૂපයෙන් කියලා දෙකක් තියෙනවා. සංඥාවත් එහෙමයි. කර්ම ස්වરૂපය හා විපාක ස්වરૂපය. මේ සියලුම ධම්ම ඒ විදිහට වැඩ කරනවා. කර්ම ස්වરૂපයට දායක වෙන ධර්ම සංසාරේ නිර්මාණය කරනවා. ඒ වගේම විපාක ස්වરૂපයෙන් තියෙන ධම්ම ඒ සංසාරේ විඳවන. දැන් ඔය දෙක. එහෙමනම් කර්ම ස්වરૂපයේ තියෙන ප්‍රඥාවත් මෙහෙම වැඩ කරනවා. දැන් කාමාවචර මට්ටමේ තියෙන ප්‍රඥාවේ කර්ම ස්වરૂපය තමයි මේ මිනිස්සු ළඟ තියෙන වැඩි. විපාක ස්වરૂපේ නැතුරි වැඩියෙන් තියෙන්නේ කර්ම ස්වરૂපය. කර්ම ස්වરૂපය කියන්නේ ඒ ප්‍රඥාව වඩ. ඒ ප්‍රඥාවේ වැඩ ගන්නවා. වැඩ ගන්නකොට කර්ම ස්වરૂපය. විපාක ස්වરૂපය කියන්නේ ඉස්සර අතීතයේ ප්‍රඥාවෙන් වැඩගත් එකේ විපාකයයි. එතකොට දැන් දෙවියන්ට මිනිස්සු වගේ නෙවෙයි කාමාවචර මට්ටමේ ප්‍රඥාවක් තියනවා. හැබැයි කර්ම ස්වરૂපයේ නෙමෙයි විපාක ස්වરૂපය. කර්ම ස්වરૂපයේ ප්‍රඥාවක් කර්ම ස්වરૂපයේ ප්‍රඥාවක් තියෙනකොට දෙවියන්ට කාමාවචර කුසල් කරන්න පුළුවන් වෙනවා. නමුත් දෙවියෝ කවදාවත් කාමාවචර කුසල් කරන්නේ නැහැ. ඒකෙන් හින්දා දෙවියෝ ළඟ තියෙන්නේ කාමාවචර ප්‍රඥාවක් තමයි. ඒක විපාක. එහෙමනම් දැන් මේ කාමාවචර මට්ටමේ ප්‍රඥාවක් කර්ම ස්වરૂපයෙන් හා විපාක ස්වરૂපයෙන් කියන වර්ග දෙකෙන්ම කියන්නේ එකම සත්වයා මිනිසයා පමණයි.
මෙන්න මිනිස්යාගේ බුදුහාමුදුරුවෝ දකින්න වෙනස. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මිනිස්ස ප්‍රතිසන්දියක් වටිනවා. මිනිස්යා වටිනවා. මේ වටිනාකම මැන්නේ කොහොමද? මැන්නේ බුදුහාමුදුරුවෝ මැන්නේ අපි බණින මිනිහ වලින් නෙවෙයි. ඒගොල්ලන්ට නම් මන්න පුළුවන්. මගේ පෙළපත හොඳින් ඉන්න මනුස්සකම වටිනවා. මගේ රූපය හොඳින් ඉන්න මනුස්සකම වටිනවා. මගේ પરම්පරාව හොඳින් ඉන්න මනුස්සකම වටිනවා. ඒ වගේ අපි සිංහලියෙන් ඉන්න මනුස්සකම වටිනවා. ඔන්න ඒ වගේ අර උගත් පිස්සුවෙන් හදාගත්ත එකකින් තමයි තමන්ගේ මනුස්සකම තමන්ට වටින්නේ. ඒක පිස්සුව. නමුත් බුදුහාමුදුරුවෝ මනින්නේ ඒකෙන් නෙමෙයි. මේ කාමාවචර ප්‍රඥාව මනුස්සයාට කර්ම වශයෙන් උත් භාවිතා වෙනවා විපාක වශයෙන් උත් භාවිතා වෙනවා. විපාක කියන්නේ නම් මොකද්ද? විපාක කියන්නේ අතීතයේ මේ කාමාවචර ප්‍රඥාවෙන් ගත්තේ වැඩ. ඒක අනුව මනුස්සයාගේ කාම සුගති ලක්ෂණ පහළ වෙනවා. තේරුණාද? ඒවට කියනවා පින්ඵල දෙනවා. දැන් පින්ඵල දෙනවා නම් මෙහෙම අමාරුයි. දැන් ප්‍රඥාව නැති කුසල් තියෙනවා. ආමාවචර කුසල් මම මතක් කරා. ඒගොල්ලොත් වැඩියෙන් මෙච්චර කාල ජීවිතේ වැඩියෙන් කරලා තියෙනවා. ප්‍රඥාව ඇති කුසල් නේ නැති කුසල්. මුලක් කැමති ඒවට. මේ දැන් මේ සතිපට්ඨානේ වඩලා යන ගමන් ඕන තමන්ගේ තියෙනවා මේක වගේම කරන භාවනාව වගේම වටිනවා. දෙවිය අදින එකත් දේව කන්න ලව්වත් දෙවියන්ගේ පිහිට පතන එකත් දෙවියන්ට වන්දනාමාන කරන එකත් දැන් ඒකත් ප්‍රඥාව. නමුත් එතන ප්‍රඥාව කියන්න බෑ. එතන තියෙන්නේ සංඥාව. තේරුණානි? එතන කාමාවචර මට්ටමේ ප්‍රඥාවක් නැහැ. මං ගියා දුන්නනේ වන්දනාමාන වල කාමාවචර මට්ටමේ ප්‍රඥාවක් නැහැ කියලා. තේරුණානි? එහෙනම් දැන් මිනිසුන් ගාක් මනුස්සත්වයේ ලැබලා තියෙන්නේ අතීතයේ කාමාවචර කුසල් වල විපාකයක් විදිහටමයි හැම මිනිස්යෙක්ම උපදින්නේ. බොහෝ විට කාමාවචර මට්ටමේ කුසලයේ එතකොට මේ ජීවිතේ ලබා දෙන්න කුසලය වන්දනාමාන ආදී දේවල් වලින් තියෙන දුර්වල කාමාවචර කුසලයන් නම් ඒ මනුස්සයාට අමාරුයි ලැබුවා වූ මනුස්සත්වයේ අර කාමාවචර ප්‍රඥාව සම්පූර්ණ කරගන්න බෑ. ඒකින් ඉන්න ලෝකේ ඕන තරම් අය ඉන්නවා. තේරුණානේ? ආගම් ભેදයක් මේකට නෑ. ಜಾති ભેදයක් නෑ. මේ ධම්ම වලට ආගම් ભેද නෑ, ಜಾති ભેද නෑ, ගැහණු පිරිමි ભેද නෑ, මොකක්වත් ભેද නෑ. දැන් ධම්මනේ ප්‍රඥාව කියන්නේ. ප්‍රඥාව කියන්නේ ධම්මනේ. ආ එහෙනම් ඒවට ભેද නෑ. එතකොට ආගම් ભેදයක් නැතුව සියලුම මිනිස්සු බුදුහාමුදුරුවෝ පෙන්නනවා එහෙනම් උතුම්. උතුම්නේ ඇයි? උතුම්නේ සියලුම මනුස්සයන්ට හැකියාව තියෙනවා කියනවා බුදුහාමුදුරුවෝ. මේ කාමාවචර මට්ටමේ ප්‍රඥාව කර්ම ස්වරූපයෙන් ගන්නත් පුළුවන් විපාක ස්වරූපයෙන් ගන්නත් පුළුවන්. හැබැයි ඔය මනුස්සයන්ට දැන් මේ ප්‍රඥාවේ විපාක ස්වරූපය කියන එක ධම්ම නියාමයකට කර්ම නියාමයකට අනුව සිදුවෙන එකක්. දැන් ධම්ම නියාමයේ අහලා තියෙනවනේ නියාම ධර්ම පහක් තියෙනවා. හරි. ඍතු නියාම, බීජ නියාම, කම්ම නියාම, ධම්ම නියාම, චිත්ත නියාම. එතකොට දැන් ඔය කියන ප්‍රඥාව, සංඥාව, සද්ධාව ඔය කියන ඔක්කොම ಜಾති නම් චෛතසික ස්වરૂපය. එතකොට ඒ චෛතසික ස්වરૂපයන් හැසිරෙන න්‍යාමයේ තමයි ධම්ම න්‍යාම. නැතු අර බුද්ධ පිස්සියෙන් කියන මේ ස්වභාව ධර්මය ගැන කියන කතාවක් නෙමෙයි මේ. තේරෙනවනේ? බුද්ධ පිස්සුව හැදුනම කියන්නේ ධම්ම කියන්නේ ස්වභාව ධර්ම. ස්වභාව ධර්මයේ තියෙන්නේ ඒ දෙකයි. ස්වභාව ධර්මයේ කියන එක පවතින්නේ න්‍යාම ධර්ම දෙකකට අනුවයි.
මොනවද බීජ නියාම ඍතු නියාම තේරුණානේ අනිත් නියාම තුන ස්වභාව ධර්මයක සම්බන්ධ නැහැ මොනවද කම්ම නියාම ධම්ම නියාම චිත්ත නියාම දැන් මේකේ කම්ම නියාම කියන්නේ මොකක්ද කම්ම කියන්නේ දැන් අතීතයේ කරපු කුසල අකුසලේ විපාක ස්වરૂපිය තීන්දුව එන්නේ ස්වභාවයේ රඳාපවතින නියාමයේ නීතිය තමයි කම්ම නියාම එහෙනම් දැන් ඔයගොල්ලන්ට අල්ලේසිනේ ඔයගොල්ලන්ට නිකම් මෙතන සුදුරේදි පෙරවගෙන හිටියා කියලා ඔය වෙනස් වෙන්නේ හේතුවක් උඩයි Tamanta නිකම් බොරු කරන්නත් බෑ මොකද අතීත කර්ම කම්ම නියාමයේ අනුව වැඩ කරනවා තේරුණානේ එන අතීතයේදී සාංශාරික ඔයගොල්ලෝ කාමාවචර මට්ටමේ ප්‍රඥාවෙන් කරපු කුසල් ඵල දෙන්නේ කම්ම නියාමයට අනුගතයි අනුගතව තේරුණානේ එහෙනම් අතීතයේදී හැම සත්‍යයම කාමාවචර ප්‍රඥාව නැති දැන තියෙන අකුසලයි තේරුණානේ අකුසලයේ එහෙනම් විපාක රඳාපවතින්නේ කම්ම නියාමයේ අනුව. තේරුණානේ. එතකොට අතීතයේ එක බැඳිලා තියෙනවා කම්ම නියාමය. ඒක හින්දා Tamanට පළක් ඒවා වෙනස් කරන්න බැහැ. තේරුණානේ. දැඟලුවට වැඩක් නැහැ. ඒක පිළිගන්න ලැහැත් වෙලා ඉන්න ඕනේ. මගේ කර්මය කියලා පිළිගන්න බැරි මිනිහට නිවනක් දකින්න බැහැ. තේරුණානේ ඔයගොල්ලන්ට උගත් පිස්සුවෙන් ඉඳලා ඔය ඔය නියාමයට පටහැනිව වැඩ කර තේරුණානේ වර්තමානයේ ඔය කම්ම නියාමයට එරෙහිව ඉන්න කණ්ඩායම මනුස්ස කණ්ඩායම කවුද ඔයගොල්ලොත් ඒකේ සාමාජිකයෝ උන් බුදුහාමුදුරන්ගේ ධර්මයට වැඩිය උන් ලොකුයි ඔයගොල්ලන්ට අන්නේ මිනිස්සුන්ට නිවන් දකින්න බෑ දැන් කම්ම නියාමයේට එරෙහිව ඉන්න ප්‍රසිද්ධම මනුස්ස කණ්ඩායම කවුද? ওই කණ්ඩායම අපිට ගෙනත් දුන්නේ සුද්ධෝ. තේරුණානේ. මං ඉංගියක් කියන්නම්. ওই කණ්ඩායම ගෙනාවට පස්සේ ලංකාවට උන්ට කිව්වේ හාමුදුරුවෝ. බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන්ට පැවිදි ශ්‍රාවකයන්ට හාමුදුරුව කිව්වේ සිංහලයා ඔන්නෙ නැහැදිච්ච බිරිඳට හාමුදුරුව කියන්න පටන් ගත්තා කළු සුද්ධෝ කවුද කියලා ඕනම් කියන්නේ ඔය කම්ම නියාමයට පටහැනිව වැඩ කරන අය ඔයගොල්ලෝ සමාජික ඔයගොල්ලන්ගේ දරුවන්ට හරි කැමති මේ වගේ කට්ටිය වෙනවද අර උගත් පිස්සුවෙන් හින්දා මේක උගන්නන්න නෑනේ කවුද නීතිඥයෝ කම්ම නියාමයට පටහැනිව විරුද්ධව කටයුතු කරන මිනිස්සු තමයි නීතිඥයෝ. උසාවි. තේරුණානේ ඉස්සර දිමුනේ උසාවිද දැන් තියෙන්නේ. දැන් ඕන වැරද්දකට දැන් බලන්න දැන් දෙන්නේ කසාද බඳිනවා. දැන් උන්ගේ අතීත කර්ම වලට ප්‍රශ්න ඇති වෙනවා. දැන් කවුද කියන්නේ මානව හිමිකම් උඹලා දික්කසාද කියනියල්ලා කියන්නේ. ඒකට උපදෙස් දෙන්නේ කවුද? අන්න අර කට්ටිය. තේරුණාද? ඉස්සර මිනිසුන්ට එහෙම එකක් නැහැ. ඉස්සර රිමුනි බොහොම සරල දෙයක්. ඒකෙදී ඒගොල්ලෝ අර කම්ම නියාමිය පිළිගන්නවා. බුදුහාමුදුරන්ගේ ධර්මය පිළිගන්නවා. දැන් ඉන්න අර උගත් පිස්ස පිළිගන්නේ. ඔයගොල්ලොත් එක්ක. උන්ට ඕනේ නඩු කියන්න. මානව හිමිකම් නඩු කියන්න ඕනේ. අතීත කර්මේ විපාක දෙනවා. දැන් ඉතින් එහෙම කරලා හැට මැනලා ඔන්න කුලප්පු හැදෙනවා සෝවාන් වෙන්න. දැන් පුළුවන් නේද? දැන් සෝවාන් කුලප්පු හැදෙනවා හැට පැන්නට පස්සේ. අර නැහැදිච්ච කන්ටික 60 අවුරුදු 60 වෙනකම් කරලා. එතකොට ධර්මයේ පිළි අරන් දෙයක්.
ප්‍රඥාවක් ලෞකික ප්‍රඥාවේ අර කාමාවචර මට්ටමේ ප්‍රඥාවවත් තිබිලද? ආ නැත්නම් නෑ කියලා දැන ගැනීම තමයි වැදගත්. එහෙම කරත් යමන්නේ මැරෙන්න කලින් ඒක මං කරේ බොරුව කියලා අවබෝධ වෙන්න ඕනේ. තේරුණා නේ? එහෙම නැත්නම් මේ ගමනේ යන්න බෑ මග ඉර වෙන. මොකද ඔය නියාම ධර්ම පහ අනුව නෙමෙයි හැම දෙයක්ම පවතින්නේ. Tamange diyenne me ugat visuwen mokak pa wenna ne me. එතකොට දැන් තේරුණානේ මේ ඉස්සර මිනිස්සු කොහොම මොනවද ඔකට භාවිතා කරේ. දැන් ඔය ඉස්සර කියන්නේ අති හුඟාක් අයතයට යන්න ඕනේ නෑ. ඔය කළු සුද්දෝ වා හැදුවට දැන් හාමුදුරුවෝ කිව්වේ ඊට පස්සේ නළුකාර හාමුදුරුවන්ට. තේරුණානේ. දැනුත් ඔය කියන්නේ පාස කම්මලගේ සුදු රෙද්ද ගලවගෙන ගියවන්නේ පන්සල්වල. අපේ පුතා නළුකාර හාමුදුරුවෝ කියන්නේ නළුකාරී. නීතිඥයෙක්. නීතිඥෙක් නාටක මන්නේ මම මේ කියන්නේ ඒකෙ වෙන්න එපා කියලා නෙමෙයි. තේරුණා නේද? ඒක ලොකුයි. ඒ කරන්නේ මොකක්ද යා? දැන් අර තියෙන කර්ම නියාමයේ වෙනස් කරන්න හදනවා. ඉතින් වෙනස් කර හැකියිද? නඩු කියලා වෙනස් කර හැකියිද? මේ තේරුණා නේද? ඒ කර්ම ගෙවන්න ඕනේ කවද? ගෙවන්න නැතුව ගෙවුවම නිවන් දකින්න තේරුණානේ නඩු කියලා තව කර්ම හදනවා. මම මේ කියනවා කියලා නඩු කියන්නේ නැතුව යන්න එපා ඔයගොල්ලෝ. තේරුණා නේද? මම මේ කියා දෙන්නේ ඒවා තමයි අපේ බොරු. ඕවා කරමින් නිවන් දකින්න බෑ. ඔය සුවවන් කුලප්පු තිබුණට වැඩක් නෑ. තේරුණානේ? ඉස්සෙල්ලා ඒව අත්හරින්න. එතකොට ඔය භවනාවේ ආනිසංස වැඩි. ඉස්සරහට දියුණු වෙනවා වැඩි. දැන් ඔය ටික ඉස්සර මිනිස්සු කොහොඳ නැති කරේ. ඒක ඔයගොල්ලන්ගේ මේ අම්මා තාත්තාගේ තියුණ ඔයගොල්ලන්ට වැඩිය ඔය ඉස්සර ධර්මයෙන් ආපු මේ න්‍යාය පිළිගැනීම. තේරුණා නේද? ඔයගොල්ලන්ගේ දෙමව්පිය ළඟ තිබිච්චේ ගුණේවත් නැහැ. ඔයගොල්ලන්ගේ දරුවන්ට මොකක්වත් ඉතුරු කරන්නේ නැති ඔයගොල්ලෝ විනාශ කරනවා. එතනින් දැන් තමයි හැටපැන්නම අර කුලප්පුවත් ඇදෙන්නේ. සෝවන් කුලප්පුව. තේරුණා නේද? ඒකින් දැන් ලේසියෙන් මේ හැම වෙලෙම ප්‍රශ්න. ඉස්සර මිනිසුන්ට ප්‍රශ්න නැහැ මේ නිවන් මාර්ගය. වර්තමානයේ වැරදි කරන හින්දා ප්‍රශ්න වෙයි. ඉස්සර මිනිස්සු දැන් බලන්න මෙන්න මේ වගේ ඒවා. සමාජගත වෙලා තියෙනවා. මේ මලපති අකුරක් දන්නේ නැහැ ඉස්සර මිනිස්සු. මොකද උගත් පිස්සුව නැහැ නේ ඒගොල්ලන්ට. තේරුණා නේ? උගත් පිස්සුවක් නැහැ. එතකොට මේ උගත් පිස්සුවක් නැති වුණාට මේ මිනිස්සු මෙන්න මේ වගේ ඒවා භාවිතා ගන්න ඔය ආතලාච්චල දැනුම් කියන එක. මේ වගේ ප්‍රශ්න ආපුවම පවුල් වලට එහෙම මොකක් හරි නඩු කියන මට්ටමේ ප්‍රශ්න එනකොට මේ නීතිඥයෝ වගේ අර නඩුකාර හාමුදුරුවෝ කියන උපදෙස් නෙමෙයි සැබෑ සිංහලයෝ කියන්නේ සැබෑ බෞද්ධයෝ කියන්නේ. තේරුණානේ? ඒගොල්ලෝ දෙන්නේ බුදුහාමුදුරුවන්ගේ උපදෙස්. හැබැයි සරල කරලා කෙටි කරලා ලස්සනට හදාගෙන පස්තා පිරුලක් ජීවත් වෙනවා නම් පැමිණි දුක් පැණි රහ කරන්න ඉගෙන ගන්න. දැන් ඔය කියන්නේ නඩු කියන්න කියලාද? ඈ මානව හිමිකම් දිනා ගන්න කියලාද? ඉතින් ඒවා කරන්නේ නැතුව ජීවත් වෙන තැන ප්‍රඥාවක් පිහිටන්න බෑ. මේ කියන්නේ ලෝකෝත්තර ප්‍රඥාව නෙමෙයි ලෞකික මට්ටමේ මේ කාමාවචර ප්‍රඥාවවත් නෑ. තේරුණා නේද? ඒ ඔයගොල්ලන්ට නඩු කියන එක කියලා කරන්න. තේරුණා නේද? මේ භවනා කරන්න ආවම තමන්ගේ කොණ්ඩෙකක්ම හැදුනාම ඒකට බණින්නේ ඉලවුල් වවණේ කාට. උන් වස ඉසුදෙන්න. ඔය වගේ නැහැදිච්ච කන් තියන අය කොහොමද ලෝකෝත්තර ප්‍රඥාව ලබා ගන්න පුහුණුවකින්ම? තේරුණානේ? පැමිණි දුක් පැන රහ කරගන්න දන්නේ නැහැ නේද? පැමිණි දුක් කියන්නේ මේගොල්ලෝ අමුතු දෙයක් නෙවෙයි අතීත කර්මවල විපාක. ඒක මේ වර්තමාන මිනිසු කරපු එකක් නෙවෙයි තමන්ගේ පරණ නැහැදිච්ච කම එක විපාකයක්. ඕක පිළිගන්න කියන එකයි මේ බැනිරහ කරගන්න.
තේරෙනවා නේද? එකේ කාරණේ නැතුව නඩු ගිය ගියා රට පුරා ඇවිදලා මේ අලුත් අකුසල් කරගන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. මේ සංසාර ස්වરૂපිය. මේ කම්ම නියාමයේ. මේක පිළිගනි. තේරෙනවා නේද? දැන් පැමිණි දුක්ෙන් රහ කරගන්න ඉස්සර මිනිස්සු ඉගෙන ගත්තේ අභිධර්ම ටියුෂන් ගිහිල්ලාද? ඒව කටපාඩම් කරලාද? ආදහම් පාසල් අවසාන සාහිත්‍යය අරගෙනද? නෑ. පේනෝනේ අපි නැහැදිච්ච ගම කොහොමද කියන්නේ? ධර්මයට කරන ගරහයම කොහොමද කියේ? තේරුණානි. ඔය ගරහයම ඔය වගේ විකෘති මනසක් ආවේ කොහොමද? උගත් කිස්සේ. තේරුණානි. ඔබට තමයි උගත් කිස්සේ. ඒකින්ද ඔන්න දැන් ඒ මං කියා දුන්නේ එතකොට අතීත ප්‍රඥාව නැතුව කාමාවචර මට්ටමේ ප්‍රඥාව නැති වුණොත් එක්වර වන්දනාමාන වගේ කාමාවචර කුසලයක් ඉතුරු වෙන්න පුළුවන්. ඒ අනික් ආගම් වල ගොඩක් තියෙන්නේ වන්දනාමාන. තේරුණා නේද? ඒවා කුසල් තමයි. කාමාවචර කුසල්. නමුත් ඒකේ ප්‍රඥාව නෙවෙයි. තේරුණා නේද? එතකොට එහෙම නැතිව ඊට පස්සේ එහෙම කුසලුත් නැතුව අකුසල් කරපුවාම ප්‍රඥාව ඇත්තෙම නෑනේ. ඒ අකුසල් වල විපාක තමයි අර අපිට ලැබෙන්නේ කම්ම නියම. විපාකයේ කම්ම නියාමයට අනුගතමයි හැදිරෙන්නේ. තේරුණා නේද? කර්මය කියන එක එතකොට හැදිරෙන්නේ කොයි විදියට? කර්මය හැදෙන්නේ ධම්ම නියාමයට. ධම්ම දැන් වර්තමානයේ හැදිරෙන්නේ කොහොමද? ඒක තමයි කර්මය. තේරුණා නේද? විපාකය මේ අලුත් කර්මයක් වෙන්නේ ධම්ම දැන් හැසිරෙන ආකාරය. එහෙම නැතුව මේ ස්වභාව ධර්මයක් මෙතන නැහැ. තේරුණා නේද? දැන් ඊළඟට ප්‍රශ්න තියෙන්නේ එහෙනම් අතීත කර්මය හා අතීත කර්මයේ විපාකය හා වර්තමානයේ සිදු කරන කර්මයට උදව් වෙන තව නියාමයක් තියෙනවා. ඒක චිත්ත නියාමය. එන විපාකයක් තියෙන්නේ සිත තුලයි. අලුත් වර්තමාන කර්මයේ තියෙන්නේ සිත තුලයි. ඇයි? විපාකය කියන්නේ ධර්මතාවයක්. අලුත් කර්මය කියන්නේ ධර්මතාවයක්. ධම්ම හටගන්නේ සිත් තියෙනද? තේරුණාද? එහෙනම් මේක තමයි මේ ඊට අමතරව තියෙන්නේ ඍතු නියාම බීජ නියාම. තේරුණානේ? ඒක ඉතින් ඍතු නියම් බීජ නියම් මිනිස්යාට විතරක් නෙමෙයි බලපාන්නේ ගස් කොළන් වලට බලපාන. එහෙනම් ස්වභාව ධර්මයේ කියන එක නියෝජනය කරන්නේ නියම දෙකයි. තේරුණානේ? සංසාරගත ඕනම සත්වයකට නියම පහක් තියෙනවා. ඒකට අනුව තමයි එතකොට මේ දේවල් තියෙන්නේ. දැන් ඉගෙන ගන්න ඕනේ තව මේ ලෞකික ප්‍රඥාව. දැන් ලෞකික මට්ටමේ කාමාවචර මට්ටමේ ප්‍රඥාව කියන එක මේ විදිහට හැතිරෙනකොට මේකෙන් වැඩගත්තම දැන් ප්‍රඥාවෙන් කරන කෘත්‍යය මොකද්ද කියලා ඉගෙන ගන්න වෙනවා. ප්‍රඥාව කරන්නේ මොකද්ද? ප්‍රඥාව කරනවා ප්‍රඥාව අර සංඥාව වගේ උගත් පිස්සු වගේ එකක් නෙමෙයි. තේරුණානේ? ඒගොල්ලන් නැති හින්දා තේරෙන්නේ. තියෙන්නේ සංඥා. ඒකෙන් තමයි ඒක තියෙන්නේ සංඥාව. ඒක තව නරකම වැඩි. අර පරණ මිනිසු කරගත්තට වැඩි නරකට අරෝගණ තියෙන්නේ කොහොමද? උගඥම් වැඩි වෙන්න යාළඟ ප්‍රඥාව වැඩි වෙනවා කියලා බොරුවක් හදලා. ඒකට ධර්මයේ සම්පූර්ණ විකෘති. තේරුණාද? ඉස්සර මිනිස්සු ඔය වැරද්ද කරේම නෑ. උගච්ඡම සංඥාවෙන් මනින්න ගිහිල්ලා නැහැ. මේ කියන්නේ මේ ප්‍රඥාව කියන එක සංඥාවට බාර දීලා නැහැ කොහොමවත්. මලපොතේ අකුරක් දාන්න නැතුව හරි යන්තම් මේගොල්ලෝ බේරිලා තියෙනවා. ඔයගොල්ලෝ බේරිලා නැහැ. තේරුණානේ? බේරෙන්නේ නැත්නම් මොකද? ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ දෙමව්පියොත් ඔය බොරුව ඔයගොල්ලන්ට කියන්නේ. තේරුණානේ? ඊට වැඩිය මහා පරිමාණෙන් ඔයගොල්ලෝ ඒ බොරුව දරුවන්ට ඉගැන්නුවා. එහෙනම් දැන් අනාගතයේ යන්න මේ යන රැල්ලේ මොකද වෙන්නේ?
සංඥාව ප්‍රඥාව කරගන්න එහෙම අදහන විශ්වාස කරන බෞද්ධ සමාජයක් බිහි වෙනවා. එහෙමනේ. ඔහුගේ අවසානයේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ කිසි වැඩක් නැති ධර්මයක් බවට පොත්පතේ තියෙන විභාග ලියලා තහතික ගත්ත ඔයගොල්ලෝ වගේ පිරිසක් එන්නේ එන්නේ වැඩි වෙනවා. එහෙමනේ. ඔය වගේ ඉතින් ඊට පස්සේ ඔය දී ඉන්නේ ලංකාවේ බුද්ධාගම පිළිබඳ මහාචාර්යවරු ඉන්නව නේද? දැන් ඔයගොල්ලෝ හිතන්නේ ওই මහාචාර්යවරුන්ට බුදුහාමුදුරු එහෙම හිටියා නම් මොනවා කියයි කියලා. මේ පාලි බෞද්ධ එහෙම ඉන්නේ. බොහොමද කතා කරනවා ඇත්තේ. අර ඊයේ කීවේ වචන. තේමන බුදුහාමුදුරු ජීවමාන කාලේදී බුදුහාමුදුරු දැයි එතකොට ත්‍රිපිටකය හැම දේශනා කරලා නැන්නේ මේ ත්‍රිපිටකයක් ලැබුණේ බුදුහාමුදුරන්ගේ දේශනා ඔක්කොම අල්ලගන්නේ. තේරෙනවනේ. දැන් අවුරුදු බුද්ධත්වයෙන් පස්සේ ජීවමානව වැඩ ඉඳලා තියෙනෝනේ අවුරුදු 40. තේරෙනවනේ. එතකොට දැන් මේ ඔය කියන අර සවැත් නුවරදී තමයි අර හාමුදුරුවනේකට කියන්නේ උඹ ගොපල්ලි. අනුන්ගේ හරබ්බසන ගොපල්ලි. හැබැයි අද ඉන්නේ ඉහළම පෙළේ මට්ටමේ හාමුදුරුව කෙනෙකුටයි ඒ කියන්නේ. තේරෙනවනේ. ඒ කියන්නේ බුදුහාමුදුරේ ඒ දක්වා දේශනා කරපු සියලු කටපාඩම් තියෙන අනික් අයට ඒ ටික 500 දෙනෙකුට උගන්වන හාමුදුරු කෙනෙකුට. තේරුණාද? දැන් එහෙනම් දැන් ඔයගොල්ලෝ ඔය අදහන දැනුම තියෙනවා කියන බුදුදහම පිළිබඳ මහාචාර්යවරයෙක්ට අද බුදුහාමුදුරුව හිටියොත් මොකද කියන්නේ? ඈ ඒ කියන්නේ ආර කියපු එකම තමයි. අනුන්ගේ හරක් බලන ගොකල්. තේරුණා? දැන් උන්ගේ පොත්පත් කියවල ඔයගොල්ලන්ට හැදිච්ච ගොපලුකම කොහොමද දැන්? ඔය නෑ හැදිච්ච කම භාවනාවෙන් ලේසියෙන් අරවන්න පුළුවන් වෙයි. තේරුණා? ඒකින්ද මේ යන්නේ සාසනීය විනාශය. අවුරුදු 5000කින් විනාශ වෙනවා කියන කතාව වෙන්නේ ඔහොමයි. නැතුව මේ මින්න මොකක් වන්න ඇතිලා නේ උගත් පිස්සු වැඩි විලා මිනිසුන්. තේරුණා නේද? මෙන කිසි දෙයක් වෙලා නෙමෙයි. ඔය අසර තියෙන ඔය ගොඩ නැගිලි පාදන් ඔක්කොමත් තියෙනවා. තේරුණා නේද? ඒවා චෛත්‍ය එහෙමත් ඊ ඔයගොල්ලෝ සුදුරෙදී ඒ කාලෙත් ඇඳගෙන ඔයගොල්ලෝ දින දැන් පෙරම් පුරන්නේ ඒක කාලෙට සාදු කිය ඇවිදී. නමුත් ධර්මයෙන් වැඩක් තේරුණානි. දැන් කරන බොරුවම කරන පිරිසක් බිහි කරලා ඒගොල්ලෝ මැරෙයි. ඊට වැඩිය මහා නරක පිරිසක් බිහි කරලා. තේරුණානි. මේ මේක තමයි මේ සාසන විනාශයට යන ක්‍රමය. ඉතින් ඒක තමන් අවබෝධ කරගත්තෝ විතරක් භාවනාවෙන් ප්‍රතිඵල ගන්න. ඒක හොරෙන් කර කර ප්‍රතිඵල වලට වැඩිය තමන්ට තියෙන්නේ දෙදිස් කුණ පොළ රුදාව විතරයි ඉතුරු වෙන්නේ. තේරුණාද? මොකද කම්ම නියම වැඩ කරනවා තව. ඒවා අපිට වෙනස් කරන්න බෑ. ඒවා මානව හිමිකම් නඩු කියලා හක් කරන්න බෑ. තේරුණාද? දැන් එහෙමනම් අපි බලමු දැන් ඔය ප්‍රඥාවෙන් මොකක්ද දෙයක් කරන්නේ දැන් මොකද්ද කරන කෘත්‍යය? දැන් සංඥාවෙන් නම් කරන කෘත්‍යයක් තියෙනවා මොනවා හරි හඳුනා ගන්න. දැන් සංඥාවට පුළුවන් දුක හඳුනා ගන්න. වැඩක් නෑ. තේරුණා? කිසි බලක් නෑ. සංඥාව දුක හඳුනා ගත්තම පෙලක් ගෑල් හුඟාක් අකුසල් කරනවා. එයි සංඥාව කුසල් පාක්ෂිකක් වෙනවා අකුසල් පාක්ෂිකක් වෙනවා. තේරුණා නේද? ඒකින්ද මේ සංඥාවට බලයක් නෑ. සංසාර විමුක්තිය හෝ මේ සත්‍ය කරාගෙන යන්න පුළුවන් බලයක් සංඥාව තුලනේ. උගච්ඡම තුලනේ. ඒ සංඥාවේ වැඩි වෙලානේ උගච්ඡම හැදී. දැන් බුදුහාමුදුර දේශනා කරනකොට ඔය ප්‍රඥාවේ කෘත්‍යය මොකද්ද කියලා ඉගෙන ගන්න වෙනවා. මොන වගේද ප්‍රඥාව කරන්නේ? දැන් හඳුනා ගැනීම ස්වરૂපයක් නම් නෙවෙයි මේක. ඒ කියන්නේ අර උගත් පිසුවක් හැදීන්නේ ප්‍රඥාව වැඩි වෙනවා කියලා. එම් මොනේ
මොකද ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ මොකද. බුදුහාමුදුර පෙන්නන්නේ මේ ප්‍රඥාව කියන එක කරන්නේ ප්‍රධාන කෘත්‍යය තමයි දුක අවබෝධ වෙනවා. ඔන්න දැන් දුක අවබෝධ වීමයි සංඥාවෙන් කරන්නේ දුක හඳුන ගන්න. දෙයක්මනේ. ඒගොල්ලන්ට තියෙන උගත් පිසියෝ හින්දා දුක හඳුන ගන්න. දුක හඳුන ගත්තොත් මොකද වෙන්නේ? සංඥාවෙන් හඳුන ගත්ත දුක වැඩි වෙනවා. ඔන්න ඒ උගත් පිසියෝට වෙන්නේ දුක වැඩි වෙනවා. දැන් ඔයගොල්ලෝ දුක හඳුනගත්තානේ මොකද්ද? දැන් මේ ඔළුව කැක්කුම දුකයි. දැන් ප්‍රඥාවක් නැහැ. දැන් හොනේ ඉන්නනේ තවෝගේ නෑ ඔළුව කැක්කුම හැදෙන්නේ නැතුව ඔළුව කැක්කුම හඳුනගන්න පුළුවන්. කොච්චියෝ. තේරුණානේ දැන් පොතේ කියවනවා ඔවා කියවන්නේ ඉතින් අර තව වංචනික වැඩ කරමින් ඉන්නේ මොකද දැන් නෙවෙයිනේ ඔවා කියවලා යෝලා 60ට පෙරනේ ගියේ පෙන්ෂන් යන්න පෙර එතකොට රාජකාරී වෙලා තේරුණා නේද වෙනම යනවා ඇරියස් වෙච්ච එකම්ම නිහාම දැන් තේරුණා නේද ඒ වංචනික වැඩ දැන් ඒවා කියවනවා ඔළුවේ කැක්කුම ගැන දැන් එකේ කාලේ ඉව්වේ සටහා දැන් ඉන්ටර්නෙට් එකෙන් බලලා ඉතින් අර ඔළුවේ කැක්කුම ගැන හොයිනවා හොයනකොට එකේ කීවා තියෙනවා ඒලා මෙහෙම ඔළුවේ කැක්කුමක් හැදුනවා මේක මේ මොළේ මෙන්න මෙහෙම සෛල මැරෙනකොට සිදුවෙන දෙයක් ඒකේ ලක්ෂණය ඔහොමම ඉතින් දැන් තියෙනවා මේක වර්ධනය වෙලා ටික කාලයක් ගිහිල්ලා කොහොම වෙන්න පුළුවන් එන්නනේ ඔය ටික ගෙවන්නේ කොහෙද? 60ට පෙර ඔෆිස් ටයිම් එක. 60ට පස්ස සුදුරෙද්ද මේ රෝගන පන්සල් නම. තේරුණා නේද? නැහැරට ගියොනෝ දැන් කොහොම වෙන්න බලෝ ඉතින් තව එක 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 රටේ එක 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 ඒවා කියලා තියෙනවා ඔළුව ගැක්කුම සම්බන්ධව. දැන් 60 පෙන්නේ හැටි අරක මතක් වෙනවා කුංචි ඔළුව ගැක්කුම. මේ අවිරහණයට ඇති වුණේ දැන් එයාට හිතෙන්නේ මොකද? හිතව මං හෙට කොහම වෙයිද දන්නේ? දැන් පරණ කර්ම විපාක හම්බෙන්නේ නැද්ද? දැන් දුක නේද මේ ඔළුවේ එක්කම? දුක ගැන ඉගෙන ගත්තම මොකද වෙන්නේ? දුක වැඩි වෙනවා. ඔයගොල්ලන්ට දැන් වෙලා තියෙනවා 23 පොළ කොච්චර බයද? බය නැත්නම් අර දැන් බලමුකෝ ගෙනාවු බෑග් සර්ච් කරලා. ඔය ඇතුලේ තියෙන්නේ මොනවද? පෙන්ෂන් යනකම් ඉගෙන ගත්තේ සංඥා. ඒකෙන් මේකට මේ අමාරුවට මේ බාම් එක. මේක හැදුනොත් තේරුණනේ. දැන් ඔය නැහැදිච්චිකම් අරගෙන රට පුරා දුරිදි පෙරෝගෙන ඇවිදින කණ්ඩායම බිහි වෙනවා. උන් කියනවා අපි බෞද්ධයෝ කියලා. ඔන්න ලංකාවේ තප්පේ. එර්මනි. දෙම බුදුහාමුදුරන්ගේ අහුව බෞද්ධයෝද කියලා. එහෙම කියන්න බෑ කියලා. මොකද සුදුරේ කාර්යෝ ඉන්නවා ඉන්දියාවේ ජෛන මිනිස්සු සුදුරෙද්ද තමයි. එර්මනි. අට සීල් වලටත් වැඩි ඉහළ සීලු ගන්න ඕන. තේරුණා? උඹල කඩවක් කන්නේත් නෑ. නිකන් එක પરම්පරාවක් නෙමෙයි. ඔයගොල්ලෝ නම් හැටින් පස්සේනේ කන්නේත්. ඔක්කොම මේ ඔක්කොම ಗುಣ තින්නේ 60 පැන්නම්. අර ජෛන අය එහෙම නැහැ. પરම්පරා මේ හිතන්න බැරි ගානක උඹල කඩ ඥාන වලවත් නෑ. එර්මෝනේ ඔන්නමයි මේ සංසාරේ හැටි. දැන් ඔයගොල්ලෝ කරන විකාර කොහොමද? දැන් ප්‍රඥාව තියෙනවා නම් ඔයගොල්ලෝ ළඟ නැහැ කියන එක දැනගන්න තිබුණා නම් මොකද්ද තියෙන ගුණය? ඔය වගේ බොරු නැහැ. එර්මෝනේ.
සංඥාවෙන් තමයි දුක හඳුනගන්නේ. හඳුනගත්ත හැටිය දුක වැඩි කරගන්න. ඉබේම වැඩි වෙනවා. තේරුමනේ. දුක අවබෝධ වීම සිදු වෙනවා නම් තියෙන්නේ සංඥාවෙන් නෙමෙයි කරන්නේ ප්‍රඥාව. දුක අවබෝධ වුණාම තියෙන ලක්ෂණය මොකක්ද? දුක අවබෝධ වෙනකොට නිකම්ම දුක අවබෝධ වෙන්නේ නැහැ කියනවා බුදුහාමුදුරුවෝ. ඕනම තැනක දුකක් අවබෝධ වෙනකොට මේ සංඥාවෙන් දුක තේරෙනවනේ. තේරෙනවා නේද? ඕකේ කිසි ගුණයක් නැහැ. දුක වැඩි වෙනවා සංඥාවට අවු වුණාම දුක. තේරෙනවා දුක ගැන ඉගෙන ගත්තම දුක වැඩි වෙනවා. දුක අවබෝධ වෙනකොට මේ අවබෝධය තුළ අන්තර්ගත කරුණු හතරක් තියෙනවා. දුක අවබෝධ ප්‍රඥාව දුක ගැන දුක ප්‍රඥාවෙන් දුක අවබෝධ වුණාම ඒ අවබෝධය තුළ කරුණු හතරක් අන්තර්ගත වෙනවා. එකක් නෙවෙයි. සංඥාවෙන් දුක හඳුන ගන්නවා විතරයි. තේරුණා නේද? ප්‍රඥාව අපි හැටියේ දුක හඳුන ගන්නවා මේක දුකයි කියලා. ඒ කියන්නේ දුක අවබෝධ වෙනවා. අවබෝධය කියන්නේ හඳුන ගැනීමක් තියෙනවා මේක දුකයි. දැන් ඔළුව ගැක්කම දුකයි. ඒ ප්‍රඥාවටත් මේක හරි. හැබැයි සංඥාවට නැති කරුණු තුනක් ඒක තුල අන්තර්ගත වෙනවා. මොනවද ඒ තුන? මේ දුකට හේතුව එකක්. දුක විතරක් නෙමෙයි මේකේ ග්‍රහණය කරන්නේ. දුකට හේතුව, දුක නැති තැන, දුක නැති කරන ක්‍රම. මේ හතරම අන්තර්ගත කරන් වෙන්නේ ප්‍රඥාව. එම්හන් ඒගොල්ලන්ට තියෙන්නේ උගත් කිස්සියේ සංඥාවයි දුක සම්බන්ධ. ඔය බුදුහාඳුරෝ වෙන්න ඕන දෙකක් ඔයගොල්ලන්ට තියෙනවා දුකයි. ඒ ඉතින් කටපාඩම ඔය කියවත්. දැන් දුක අවබෝධ වුණා දැන්. ඒ කියන්නේ තමන්ගේ ගෑණි හරි මිනිහ හරි මරනම ඔන්න අර සංඥාවෙන් දුක දන්නේ මරණය දුකයි. අඬනවා වැළපෙනවා. එන්නනි අනුන්ට සාප කරනවා අරු තමයි මේක කරි අර දොස්තර තමයි වැරදි බෙහෙත දුන්නේ ඒකට නඩු කියනවා මරණ දුක සංඥාවට දුක ආවේ හැටිය මානව හිමිකම් නඩු තේරුණා ඔන්න ඒ වුණාට දැන් බලන්න එපා අල්ලපු ගෙදරේ කාම ඇරුණාම එතකොට පන්දිදවා පන්සාරි හැටි මෑ ඉපදිනු මේ කාම ඇරෙනවන්නේ ගෙදරේ කාම ඇරුණම දෙකක් වුණේ කොහොමද දැන් ගෙදරේ කාම ඇරුණම අමුතු විදිහා අල්ලපු ගෙදරේ කාම ඇරුණම තව විදිහක් වුණේ කොහොමද ඔගේ ප්‍රඥාවද උගත් පිස්සුව දුක ගැන ඉගෙනගෙන මරණය ගැන ඉගෙනගෙන තේරුම්හන් ඔය නැහැදිච්චි කම තියෙන කාක්කල් ඔය ගොල්ලන්ගේ කාමාවචර මට්ටමේ ප්‍රඥාව වත්න ලෝකෝත්තරේක කොහෙද තව තේරුම්හන් පහළම ප්‍රඥාව වත්න ඔහොම කර කරන නෙමෙයිදී ඒ මා කොහේ හරි ප්‍රඥාවක තියෙන්න ඕනේ ඒ ප්‍රඥාව තුළ දුක තමයි නියෝජනය වෙන්නේ. ප්‍රඥාවේ වෙනම ඔය නිකන් ශිල්ප ශාස්ත්‍ර උද්භව වෙන්නේ ප්‍රඥාව උදව් වෙන්නේ. තේරෙනවද? විද්‍ය කරුණු ඉගෙන ගන්න ප්‍රඥාවක් උදව් වෙන්නේ. ඒව සංඥාවෙන් කරන කාර්ය. හඳුනා ගැනීම මත රඳාපවතින. තේරෙනවද? අවබෝධ වෙන්නේ ප්‍රඥාවෙන් දුක විතරයි. තේරෙනවද? කොහේ හරි තියෙන දුකක් අවබෝධ වීම ප්‍රඥාවේ කෘත්‍යයයි. දුක හඳුනා ගැනීම නෙවෙයි කියලා මං කිව්වා. එතකොට දුක අවබෝධ වෙනකොට ඒකට ආයෙ අවබෝධය තුල අන්තර්ගතයි කරුණු හතරක්ම. නිකම්ම දුක නෑ. දුකට හේතුව, දුක නැති තැන. දුක නැති කරන ක්‍රම. ඒ දුක හේතුව ප්‍රඥාවට ග්‍රහණය වෙච්ච දුකට විතරයි මේක අදාළ. සියලු දුක් වලට නෙමෙයි. තේරුණා නේද? ප්‍රඥාවට ග්‍රහණය වෙච්චි. ඒ කියන්නේ දැන් සංඥාවට ග්‍රහණය වෙච්චි එක නේද? ඒගොල්ලෝ දැන්
ඔය දන්නේ මේ මේ පිරිකාව ගැන දන්නවා. එතකොට ඔන්න අර ඔච්චියෝල පිළිකා හැදෙන්නේ මෙහෙමයි මේකයි. ඉතින් දැන් ඊට පස්සේ මදුරුව කෑමක් පිළිකාවක් හැදෙයි කියලා බයයි. ප්‍රඥාවම දෙයි. තේරුණානේ. එයා මැරි මැරි උපදිනවා. හැදිලා ඇති පිළිකාව ඔන්න දැන් දුක කියන එක ලෙඩ වුණා සංඥාවෙන් දැනගත්තොත් තව ලෙඩක්. තේරුණා නේද? ඉතින් බොරු ලෙඩ හදාගෙන දැන් මෙතන රඟපාන. ඒ ප්‍රඥාවට අහු වෙලා නැහැ. දැන් අර කාරණා හතර දැන් බලන්න ඕක වුණො මොකක් වෙයිද? දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන කොහේද දුක? දුක ඇති වෙන්නේ කොහොමද සංසාරේ? දැන් කාමාව එතකොට දුකේ තියෙනවා අන්න අර ප්‍රඥාවේ ප්‍රභේද ටික ඔක්කොම. දැන් ප්‍රඥාවේ ප්‍රභේද තිබුණානේ ලෞකික ප්‍රඥාවේ තුන. තේරුණානේ? දැන් තුන මොකද්ද? කාමාවචන මට්ටමේ ප්‍රඥාව, රූපාවචන මට්ටමේ ප්‍රඥාව, අරූපාවචන මට්ටමේ ප්‍රඥාව. තේරුණානේ? දැන් ලෝකෝත්තර ප්‍රඥාව එහෙම එකක් නෙමෙයිනේ. ආ දැන් අපි දැන් කාමාවචර මට්ටමේ ප්‍රඥාව තියෙනකොට කාමාවචර මට්ටමේ දුක දන්නවා. ඒ විතරක් නෙමෙයි දුකට හේතුව දන්නවා. දුක නැති තැනක් දන්නවා. තේරුණා නේද? ඒක නැති කරන ක්‍රමයක් දන්න ඕන. ඔය හතරම එන්න ඕනේ ප්‍රඥාව එන්න නම්. තේරුණා නේද? දැන් බුදුහාමුදුරුවෝ පෙන්වනවා ධර්මානුකූලව කාමාවචර මට්ටමේ මොනවා හරි දුකක් කියද ඒ දුක ඇති කරන හේතුව අකුසලයයි. තේරුණානේ? අකුසලයයි. එතකොට කාමාවචර මට්ටමේ කොහෙද දුකක් තියෙන්නේ? ඒ දුක පිහිටන්නේ කායික අකුසල් හා වාචික අකුසල් මත. ඔන්න කාමාවචර මට්ටමේ ප්‍රඥාවෙන් දුක කියලා හඳුනගන්නේ නිකම්ම දුක නෙමෙයි, මේ දුකට හේතුවක් එක්ක. එයාට තේරෙනවා, එයාට අවබෝධයක් තියෙනවා කායික අකුසල් කිරීම දුක ඇති වෙන ක්‍රමයක්. තේරුණානේ? වාචික අකුසල් කිරීම දුක ඇති වෙන ක්‍රමයක්. තේරුණානේ? එන දුක නැති තැන දන්නවා එයා. එන එයාගේ දුක නෑ ඔය අකුසල් කරන තැන. අකුසල් වල වළකින තැන දුක නෑ. කරන තැන දුක තියෙන. තේරුණානේ? එයා දුක නැති කරන ඒ දුක නැති කරන ක්‍රමයක් දන්නව ප්‍රඥාව තියෙනවා. ඒ හතරම තියෙන්නේ මේ. එහෙනම් මොකද ක්‍රමය? කායික අකුසල් කරන්නේ. අනුන් බලපෑම් කරත් කරන්නේ. වාචික අකුසල් කරන්නේ. දැන් ඕක සාධාරණද ඔයගොල්ලන්ගේ සම්පප්පලාපේට? ඈ මම කිව්වනේ මෙහෙදි කතා නොකර ඉන්න කියලා. ඔයගොල්ලන්ට මං කියන බලයට නොකර ඉන්න. ඒ කියන්නේ ඔයගොල්ලන්ට එන කාමාවචර මට්ටමේ ප්‍රඥාවක් තියෙනවා නම් මං කියන්න ඕනේ. තේරුණනේ? ඇයි දුක අකුසලිය කියලා දන්නවා? කායික වාචික අකුසලිය දුකයි කියලා. ප්‍රඥාව තිබුණා නැති හින්ද මෙම ගියා දීලා බලෙන් හරක් වගේ ගෙනියන්නේ. තේරුණනේ? නමුත් දැන් ඇහුවොත් අකාගෙන් හරි අත උස්සන්න වාචික අකුසල් නම් කරන්න උඩ පැල්ලා ගියා. දැන් ඒක මේ දුකත් පිස්සු. තේරුණා? දැන් අනික් නිවන ගැනත් ඔහොම නේද දන්නේ? උගත් පිස්සු වෙන්නේ නේද? ඔය වංචාව කරන තාක් කල් සංසාර විමුක්තිය ගන්න බෑ. මොකද කාමාවචර ප්‍රඥාව ශක්තිමත් වෙන්න ඕනේ ලෝකෝත්තර ප්‍රඥාව සම්පූර්ණ කරලා. රූපාවචර ප්‍රඥාව වුණා. තේරුණා නේද? බුදුහාමුදුරේ එහෙම දේශනා කළා. කාමාවචර ප්‍රඥාවෙන් වැඩ ගන්න. එහෙනම් ඒ අකුසල් නොකර ඉන්න. නොකර ඉන්න විදිහ දැනගන්න. තේරුණා නේද? දැන් දැනගන්න. ඉතින් තියෙනුනේ හතරම.
ඒ දුක දුකට හේතුව දුක නැති තැන දුක නැති කරන ක්‍රම තේරුණානේ දැන් එහෙම කරන්නේ නැහැ නේ දැන් ඒක පල්හැල්ල ගියවනකොට යසට භූමිති දීලා ඒක පටන් ගන්න එහෙනම් දෙන්නේ බෑ දුක නැති කරන ක්‍රමය තමයි ළඟ තියෙන්නේ බෑ නැත්නම් අර ප්‍රඥාව නැති ඉන්නේ ඒකෙන් මග ඇරලා යන්න පුළුවන් කම තියෙන්නේ තේරුණානි දැන් වෙන හැදිච්ච ගන්න ටික තියෙන්න පුළුවන් ද ප්‍රඥාව තියෙනවද නැහැ තේරුණානි දැන් ඔය කියන කාර්ය දැන් කාමාවචර ප්‍රඥාවෙන් එහෙනම් ගහණය කරනවා කාමාවචර මට්ටමේ දුක තේරුණානි කාමාවචර මට්ටමේ දුක රඳවව තින්නේ දුකට හේතුව තමයි කායික අකුසල සහ වාචික අකුසල මේක දුකයි කියලා එයාට අවබෝධයක් තියෙනවා එහෙනම් ඒව වලකි ඔච්චරයි කාමාවචර මට්ටමේ ප්‍රඥාව තියෙනවා නම් මිනිස්සුගේ තියෙන ලක්ෂණ නේතුම මේ සුදුරෙද්ද පෙරෝගන තාලෙට සාදු කියලා දන් දීගෙන බොරු කරන එහෙම එකක් නැහැ මෙතන මේක හිඟන්නටත් තියෙනවා නම් හිඟන්නත් මේමයි තේරුණානි වත් පොසත්යන් ඒවා මේවා මේ දාන අන්තර මොකක්ව මේකට අදාළ නැහැ ප්‍රඥාවට තේරුණානි දැන් රූපාවචර මට්ටමේ ප්‍රඥාව ආවොත් මොකද වෙන්නේ? දැන් කාමාවචර මට්ටමේ ප්‍රඥාවෙන් නියෝජනය කරන දුක කායික කුසල හා වාචික කුසල. තේරුණානේ? රූපාවචර මට්ටමේ ප්‍රඥාවට ග්‍රහණය වෙනවා මානසික අකුසල. එතන දුකයි කියලා එයාට අවබෝධ වෙලා තියෙනවා. එහෙනම් දුක නැති තැන එයාට අවබෝධ වෙනවා. කොයිද මානසික අකුසල් නැති කියන්නේ තේරුණානේ දැන් මානසිකව අකුසල් ප්‍රධාන අකුසල් දෙකයි තියෙන්නේ ඒක තමයි අභිජ්ජා දෝමනස් එහෙනම් දැන් රූපාවචර ප්‍රඥාව ලැබුවා නම් ඔයගොල්ලෝ ලකෑ කියන්නේ භාවනා කරලා හතරවෙනි ධානය ලැබුවා කියලා පසකමලට ඔය පිස්සු හැදෙනවට හැටපැන්නා මේ ධානය නෙමෙයි පළවෙනි ධානය ලැබුවත් එයාට තියෙන්න ඕන රූපාවචර ප්‍රඥා අභිජ්ජා දෝමනස්ස දුකයි කොහෙද ඇති වෙන්නේ ඒක දුකයි ඒක අවබෝධ වෙන්නේ එහෙනම් දැන් අවබෝධ වෙනවා නම් දුක නැති තැන කොහෙද ඒගොල්ලන්ට හම්බෙන්නේ අභිජ්ජා දෝමනස්ස සංකල්පනාවල හට නොගන්න තැන දුක නැහැ ඒගොල්ලන්ගේ අවබෝධය ඒකයි තේරුණානේ අභිජ්ජා දෝමනස්ස හට නොගන්න තැන දුක නැහැ ඒකට ක්‍රමයේ ඒගොල්ලෝ දන්නවා එහෙමනම් ඒක දන්නේ මිනිහේ තව ගෙදරක ඉන්න බෑ දැන් ලංකාවේ විතරයි හතරවෙනි ධ්‍යානලාභී ඔෆිස් වල සේවය කරන්නේ දේශන දී ඔන්න උගත් පිස්සු තේමන් දැන් සංකල්පනාව අවිජ්ජා දෝමනස්ස හට ගන්නවා තව මිනිහෙක් එක ඇසුරු කරන්න ගියා ඕක අවබෝධ වෙලා තමයි රූපාවචර වෙන්නේ. තේරුණානේ. දැන් මේ මේක තමයි රූපාවචර ප්‍රඥාව දින මිනිස්සු මිනිසෙක ගනුදෙනු කරන්නේ කැලේ ඉන්නේ. තනියෙන් ඉන්නේ. තාපසය කියන්නේ ඒයි. හොර තපස්සේ වූ ඉන්න ළඟා. එතනත් ධර්මයේ වංචා කරනවා. ඇයි අර උගත් පිස්සෙන්නේ ධානත් වර්ණා කරා. මේක ප්‍රඥාවක් නෑ. තේරුණානේ. ඒ බොරු කරන්න ගිහිල්ලා ඊට වැඩිය අමාරුයි. දැන් තේරෙනවද මේ රූපාවචර ප්‍රඥාවෙන් එහෙනම් මොකද්ද අවබෝධ වෙන්නේ? සංකල්පනාවල අභිජ්ජා හෝ දෝමනස්ස තියෙනවා නම් මොකද්ද වෙන්නේ? දුක තියෙනවා. එහෙනම් අභිජ්ජා දෝමනස්ස නැති කරගන්න විදිහේ ජීවිත රටාවකට යහුරු වෙනවා. තේරෙනවනේ? අවිද්‍යා දෝමනස්ස සංකල්පනාල් කායික කුසල් වාචික කුසල් නැති එක කාමාවචර මට්ටමේ තියෙන එකනේ දැන් ඒව අරගොල්ල ළඟ කොහොමවත් නැහැ තේරුණා නේද ඊට වැඩිය ගැඹුරු දුකක් හොයාගෙන ඉන්නේ අවබෝධ කරගෙන හොයාගෙන ඉගෙනගෙන නෙවෙයි මේ විවාහේ පාත් වෙලා නෙවෙයි ඔයගොල්ලෝ නා රූපාවචර පළවෙනි ධානයේ ලියන්න කිව්ව ඔන්න කකුල් දිගත් උස්සනවා මම දන්නේ ඕක ප්‍රඥාව නෙවෙයි ඕක උගත් පිස්සුව තේරුණනේ
ප්‍රඥාව આવොත් ඒ ටික කරන්නේ නැහැ. වලගෙන. ඒ සමාජයේ එහෙම කවුරු හරි ඒ දුක ගේන කට්ටිය ආශ්‍රය කරන්නේ නැහැ. තේරුණානේ? ඒකයි අර තාපසිය කැලියට යන්නේ. මිනිත්තු එක හිටියොත් සංකල්පනාව ලබිජ්ජා ව්‍යාපාද ඇති වෙනවද? මොනවාස ඇති? එහෙනම් මනුස්ස සමාජයෙන් ඈත් වෙනවා. තේරුණානේ? නිකන් ඉන්නත් බෑ. එතකොට ඒ අවිජ්ජා දෝමනස්ස නැති මානසික තත්වයක ඉන්නවා. ඒක තමයි සමත භාවනාව කියන්නේ. සමත භාවනාවෙන් කරලා දෙන්නේ ඔච්චරයි. දැන් ඊගාවට ලෝකෝත්තර ප්‍රඥාව ආව. දැන් ඔයගොල්ලෝත් පෙලකයි හිතාගෙන ඉන්න මම සෝහන් වෙලා ඉන්නේ කියන්නේ. මද ගියා අර ටික වගේමයි මේක. ඒ උගත් ඉස්සුවට සමන් රැවටන. නෑ මුනොත් බැරි වෙලා වෙලා නම් කොහොමද හඳුනගන්නේ? දෙලා නම් අතන අර රූපාවචර මට්ටමේ ප්‍රඥාවක් තිබුණනේ. තේරුණානේ? අරූපාවචර මට්ටමේ ප්‍රඥාවේ තියෙනවනේ අකුසල් 10ම දුකයි කියලා අවබෝධ වීම. ඒ කියන්නේ අවිජ්ජා දෝමනස්ස දුකයි කියලා අවබෝධ වීම. තේරුණානේ? ආ ඒක ඒකමයි ගුණය. හැබැයි ඉගෙන ගැනීම නෙමෙයි ගුණය. ඔය උගත් පිස්සියෙන් කරන වැඩි නෙමෙයි කරන්නේ. අද අර අත උස්සන්නේ. දන්නවද කියලා ඇහුවා ඒ උගත් පිස්සිය. සංඥාව. අවබෝධය තියෙනවනම් මෙතන තියෙන්නේ කයෙන් එන අර මුනේ අවිජ්ජා දෝමනස්ස නැති තැන ඉන්න කැමති. ඔච්චර. දෙමන් රූපාවචර ප්‍රඥාවෙන් කියම් නියෝජනය වෙන්නේ අවබෝධ වෙන්නේ ඉන්ද්‍රිය හයෙම අවිජ්ජා දෝමනස නැතුව ඉන්නේ එක තමයි යාලේ අවබෝධය දිනේ එකයි දෙමන් දැන් කොහොමද ඔයගොල්ලෝ අර දැන් කයින් ධාතු ගුණයක් තේරෙනකොට ලී මුත්‍රා පරීක්ෂා කරන්න යන්නේ මොන ප්‍රඥාවෙන් තම මොහයල ඉංග ආයති වෙන්න ඕනේ දැන් මොන ප්‍රඥා වර්ග හතරක් කියවනේ දැන් මම කාමාවචර ප්‍රඥාව අරූපාවචර ප්‍රඥාව අරූපාවචර ප්‍රඥාව මේකන අදාළ නැහැ ඒක අපිට ඕනෙම නැති එක තේරෙනවනේ ඕනෙම වැඩක් නැති එකක් විදිහට බුදුහාමුදුර දෙන්නේ ඒක වැඩක් නැහැ ලෝකෝත්තර ප්‍රඥාව කොයිද නෑ සංඥාව. උගත් පිස්සු. තේරුණානේ. එහෙනම් දැන් තියෙන්නේ ඔය දැනට තියෙන උගත් පිස්සු අඩු වෙනකන් තව කමටහන වඩන්න. වැඩුවම උගත් පිස්සු අඩු වෙයි. එතකොට ලෝකෝත්තර ප්‍රඥාව අවදි වෙයි. තේරුණානේ. බණහලා ඕක ඇරින්නේ තව වැඩි. ඒක හින්දා දැන් බණහයි විතරක් නෙමෙයි තියෙනවා කලදටහනේ භාවනාවක් තියෙනවා. ඒ කයෙන් එන අරමුණේ ඇලින් ගැටින් අඩු වෙලා තමයි ලෝකෝත්තර ප්‍රඥාව. ඇලින් ගැටින් කියන්නේ අවිද්‍යා දෝමනස්. තේරුණානේ? මනසෙන් එන අරමුණ පාලනය කරන්න යන්න එපා කිව්වේ ඔන්නේ හේතුව. ඒගොල්ලෝ මාර උගත් පිස්සු හින්දා කරන්න දන්නේ. ඒක කරන තාක ඔයගොල්ලන්ට අර අතීතයේ කරපු අකුසල් වල විපාක කයින් නිඳින්නේ වෙනවා. ඔන්න ආනිසංසය. තේරුණානේ? වැඩියෙන් ඒක කරවත් කයින් කය බාර ගන්නවා. මනසෙන් ඉන්න දුක ගන්නවා කය. ඒ වඩන්නේ සතිපට්ඨා. ඉතින් දැන් මම හිතන්නේ තේරෙන්නේ නැති මොකද්ද මේ ප්‍රඥාව කියන එකේ අර්ථය? ප්‍රඥාව දුක අවබෝධ කරගන්නවා පමණයි ඉගෙන ගන්නවා නෙමෙයි තේරුණා නේද අවබෝධ වෙනකොට කරුණු හතරක් එක්කේනවා තේරුණා නේද අවබෝධයේ සංඥාව එහෙම ගන්නෑ සංකේත විතරයි දැනුමක් විතරයි අවබෝධය තුල තියෙන්න ඕනේ දුක මේක දුකට විතරයි අදාළ ප්‍රඥාව නියෝජනය වෙන්නේ දුක එක්කමයි වෙන මොකක්වත් නියෝජනය කරන්නේ නැහැ ඒ සංසාරයේ දුකයි බුද්ධ දේශනාව එහෙමනේ එන ප්‍රඥාවෙන් අවබෝධ වෙන්නේ දුකයි. හැබැයි නිකම්ම දුක තනි එකක් විදිහට නෙවෙයි අවබෝධ වෙන්නේ. දුකට හේතුව
දුක නැති තැන දුක නැති කරන තර්මහණි හතරම එකමයි මේ ඕනම ප්‍රඥාවක් වැඩ කරන්නේ දැන් ලෝක බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ලෝකෝත්තර ප්‍රඥාව දැන් ජාතිය දුක ජරා දුක වෙච්චක කියලා දුක ඒකයි දුකට හේතුව කියන්නේ මොකක්ද තණ්හාව එතකොට ආලාර කාලාම දුකට හේතුව කියන්නේ නැත්තේ අවිජ්ජා දෝමනස් තණ්හාවනි තේරුණානි ඔච්චරයි වෙනස තේරුණානි දැන් කාමාවචර මට්ටමේ දින ආගම් ධර්ම වල ඔයගොල්ලෝ උනත් දැන් කාමාවචර ප්‍රඥාවෙන් දුක හඳුනනෝනේ කාමාවචර මට්ටමේ කායික දුක වාචික ඒක දුකට හේතුව දුකට හේතුව කායික අකුසල වාචික තේරුණානි එයාට තේරෙන්නේ ඉච්චර තණ්හාව කියන්නේ එතකොට තණ්හාවෙන් තමයි අවිජ්ජා දෝමනස් සහ මිත්‍යා දෘෂ්ටිය කියන ඔක්කොම ආදන්නේ මේ තුනේ තියෙන තැන තණ්හාවේ නියෝජනය. තේරුණානි මේ තුන සංගවිලා තිබුණා තණ්හාව තියෙනවා. එලිපිට තිබුණා තණ්හාව තියෙනවා. එතකොට ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර දුකට හේතුව කිව්වේ අවිජ්ජා දෝමනස්. අවිජ්ජා දෝමනස් කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා අවිජ්ජා දෝමනස් හටගන්නේ කාම තණ්හාව තියෙන තැනයි. තේරුණානි නමුත් අවිජ්ජා දෝමනස් නැති තැනක භව තණ්හාව තියෙන්න පුළුවන්. රූපාවචර භවයට කැමැත්ත භව තණ්හාව. ඒ වගේම කාමාවචර භවයට කැමැත්ත භව තණ්හාව. එහෙනම් කාම ලෝකයේ ওই තණ්හා වර්ග තුනම තියෙනවා. භව තණ්හා විභව තණ්හා කියන්නේ ඒ භවයට අකමැති වීම. තර්ම නිරෝධි දැන් බලක් උපාසකම් වලට එහෙම හැට පැන්නට පස්සේ මනුස්ස භවයට හරි විභව තණ්හාවමයි වැඩන්නේ නැහැ මනුස්ස භවය තේරුණානි ඊටපොට කල්පනා කරන්නේ සත්‍ප්‍රදීයන් එනිමේ මේ වෙන පොඩි එකේ ගිහි හරි ගමන් නැහැ දේවතාවියක් වුණා නම් මුගි මිනිහා වුණාට ගෑණි වුණාට වැඩි කියලා විභව තණ්හාවයි හැට බැන්නම. ඊයන් කොසු පාර ඒව වදිනකොට විභව තණ්හාව වෙනවා. මූ බඳින්න නැතුව අරුව බැන්දන්න. කසාදේ සම්මත. භව නිමේ විභව. එර්මන්. නෑ ඔහොම තමයි හැට බැන්නේ කියලා මතකද කියලා. තණ්හා තුනම එකද සවුදන් නැටුවා එම්මනි දැන් ලෝකෝත්තර ප්‍රඥාවෙන් ඔය තුනම දුකට හේතුව කියලා අවබෝධ වෙනවා එතකොට රූපාවචර මට්ටමේ මේ රූපාවචර මට්ටමේ ප්‍රඥාවෙන් කාම තණ්හා විතරක් දුකට හේතුව වෙනවා ආලාර කාලාම දන්නවා කාම තණ්හා කියන්නේ දුකට හේතුව සංසාර දුකට හේතුව එයා කියන්නේ කාම තණ්හා. භව තණ්හා නැහැ. භව තණ්හා තියෙන තැන විභව තණ්හා තියෙනවා නිකන්. මේක නිකන් හරියට අර ධන රිනවල. තේරුණා? කාම තණ්හා තියෙන තැන ওই තුනම තියෙනවා. කාම තණ්හා නැති කරගෙන සංසාර විමුක්තිය හේවුවා. ඒගොල්ලෝ බුදුහාමුදුරුවෝ තණ්හා තුනම සංසාර දුකට හේතුව ওই තණ්හා තුනම මිස එකක් නෙමෙයි කියලා කිව්වා. එච්චරයි වෙනස. එර්මහණින් එන ආලාර කාලාම තණ්හාව කියන්නේ එකමයි බුදුහාමුදුරුවෝ තණ්හාව කියන්නේ. හැබැයි තණ්හාවේ ප්‍රභේද තුනක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ආලාර කාලාම එකයි. එච්චරයි වෙන්නේ. එර්මහණින් එන ආලාර කාලාමගේ ගෝලයේ කොට නිවන් දකින්ද ලේසි. එර්මහණින් දැන් ඊය අය බණහල රෝහන් වෙලා ඇති. ඔයගොල්ලන්ට කවදාවත් බෑ පුහුණු වෙන්න. මොකද ඔය තුනම ඔයගොල්ලෝ මොකක් කරන්නව නේ ඔය ප්‍රඥාව කියලා ගන්නේ සංඥාවට. එතකොට කොහොමද මොකක්වත් කරගන්නේ? දැන් ඔන්නේ වැරද්ද හදා ඉස්සරහට ගියොත් වැරද්ද හදන්න බෑනේ නිකන් ඉගෙන ගන්න බෑ ධර්මයේ.
ධර්මයේ ඉගෙනගෙන වැරද්දා හදන්න පුහුණුව යන්නේ. තේරුණානි. පුහුණුව එක මේක. අර උගත් පිස්සියෙන් වැඩ කරන්න එපා. උගත් පිස්සුවට තැන දෙන්න එපා. සංඥාව වැඩක් ඇති එකක් නෙමෙයි. තේරුණානි. දුක වැඩි කරන ධර්මතාවය. ඉතින් මම හිතන්නේ අද දවසේ මේ විදිහට එතකොට වෙනදා වගේ මේ කාලසටහනට අනුගතව කටයුතු කරන්න හැම දිනාට මේ කරගෙන යන පුහුණුව සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.